ජීවිතේ බොහෝ තැන්වලදී අපිව ප්‍රතික්ෂේප වෙනවා සමහර විට හේතු ඇතුව සමහර විට හේතු නැතුව වෙන්නටත් පුළුවන් සමහර ප්‍රතික්ෂේප වීම සමහර මගහැරීම් අතහැර යාම් ජීවිතේ කවදා හරි දවසක එකම එක මොහොතකදී अपे अस्सिसराट हम्ब वेन वामाई इदाट अपे गोलुएक वेन्नट पुलुहां अपे वा इदाट बिहिरेक वेन्नट पुलुहां अपे ट कता करगान्नट पेरी वेन्नट पुलुहां पापु अस्से अकुनु गान्नट पुलुहां ये विद्येट अपे ट मगहरिला यान्ने एक जीविते अपने वे संसारे पुरावटम पतागनापो අත්වල් බැඳගෙන ආපු ප්‍රේමණීය ආත්මයක් මතක් කරන්න කාලයකට කලින් අපේ ජීවිතේට ලස්සන ආදර වැස්සක් වහිනවා මුළු ජීවිතේම ආදර මල් වලින් වැහිලා යන තරමටම හැබැයි ඒ වැස්ස ඒ මල් වැස්ස මුළු ජීවිතේම මල් පූදපු ඒ වැස්ස පායපු දවසකට ආයත්වතාවක් දෙගොඩ තලා යන්න වැස්සත් ඒ ආදර නියඟට අහු වෙලා ඉරිතරිච්ච අපේ පපුවල පැලුණු පැල්ලම් මූට්ටු කරන්නට පාස්සන්නට මහන්නට අපට බැරි වෙනවා ඉතින් අපේ ජීවිත කතාවේ සමහර විට ඊට පස්සේ කවදාවත් ආදර මල් පිපෙන්නේ නැහැ මොනව කරන්නද ජීවිතේ ගෙවෙන හැම තක්පරයක්ම අත්තරීම් මගහැරීම් දිහා බලාගෙන අපට ගෙවන්නම සිද්ධ වෙනවා ඉතින් එවැනි ආදර කතාවක් ඔබේ ජීවිතය තුලත් ඇති පපුව පුරාම ආදරෙන් කොනිපි ගහලා ගිය ආයි කවදා හරි දවසක මුණ ගැහිද කියලා බලාගෙන ඉන්න ආදරෙන් පෙරුම් පුරන හීන දකින ආදර කතා අත්තරුණු මගහැරුණු නැවත මුණ ගැහෙන ආදර කතාගෙන අපි මේ විදියට කතා කරනවා මේ තමයි ඔබේ ආදරය හදවතේ සියුම්ම තැන ස්පර්ශ කරන බන්ධනාව ආදරයේ බන්ධනාව බන්ධනා ජීවිතේ කවදා හරි දවසක අනේ මට ආයෙත් ඔයත් එක්ක ඉස්සර වගේම अभी अतलगन एवितगन पारदे अन्नतेनो ना कुहेद अन्न के मग दू व्यागर हिस्सा बरवेला एक पार अपे अनागते कथा करना अपे जीवित वाल कोई तरह हेन तिब्बद कोई तरह बलापुर तिबुनाद अपे मुन तरंगे हेन वाल जीवत्नाद आय එකම එක වතාවක් එක තප්පරයකට මට ඔයාලඟට එන්න තියෙනවා නම් හව් අපේ ජීවිත කතා ඇතුලේ කොහේ හරි අපට දැනුණු අපට හැඟුණු අපේ මතක අස්සේ පෙරලි කරපු ඒත් දිනයක අපට නොදැනීම අපගේ අතගිලි වලින් ගිලිහි ගිය ආදර කතාවක් තියෙනවාමයි ජීවිතේ කොහේ හරි එක තැනකදී අපේ පපුව තදට සීරිලා තියෙනෝනේ කවුරු හරි කෙනෙක් අපේ පපුව පවුරු ගාලා තියෙනෝනේ ධන්නවද අමුතු වාලයක් උඩට ලුණු වතුර දානකොට දැනෙන වේදනාව ඒ වේදනාව ජීවිතේ කවර දාකදී හරි එක වතාවක් හරි අපි අත්විඳලා තිබිය යුතුමයි අනේදාට තමයි අපි හරියටම අඳුරගන්නේ ආදරය කියන්නේ මොකක්ද අත්හැරීම කියන්නේ මොකක්ද කියලා ජීවිතේ ලස්සනම ඉරතුන් ලියවිලා තියෙන්නේ අත්හැරුණු අත්වලින් සහ මග හැරුණු හිත්වලින් ඉතින් අද දවසේදී යලි යලි
ඒ ප්‍රේම වන්දනාව අවදි කරන්නට තමයි අපි මේ සූදානම් වෙන්නේ. අද අපි කතා කරනවා ඔබට මග හැරුණු මට මග හැරුණු පපුවේ රිදෙනම තැනක ගැඹුරෙන්ම තැම්පත් වුණු ප්‍රේම කරපු යලි මග හැරුණු නැවත මුණ ගැහුණු ඒ ආදරණීය බැඳීම් ගැන. ඒ ආදරය ගැන ඔබත් එක්ක බෙදා හදා ගන්නට ආදරය දෝතින් අරගෙන අපිත් එක්ක අපේම ආදරණීය සහෘදයෙක් එකතු වෙලා ඉන්නවා. ඔහු ප්‍රවීණ මාධ්‍යවේදී සාහිත්‍ය විචාරකයෙක් ප්‍රියල් වීරසිංහ මහත්මයා. ආදරණීය දවසක්. ඉසේ ආදරණීය දවසක් නේත්‍රා. ඔව්. මේ කතාවේදී මම අපි මොනතරම් සමීපද කියලා කියනවනම් මම මේ පූර්විකාව ගන්නකොට කිව්වා අපිත් එකතු වෙන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ඒ වගේම සාහිත්‍ය විචාරක ප්‍රියල් වීරසිංහ මහතා කියලා. මට මේ මහතා කියන එක සෑහෙන්න දුරයි. අනිවාර්යයෙන්ම මම ගොඩක් කැමතියි නේත්‍රා ඊට වඩා අපි සමීපය සහ එක ශේෂ්ත්‍රය තුර එකට වැඩ කරපු එකට හම්විච්ච සමහර විට සමහර කාලවල මම ටිකක් ඉස්සරහ ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඇති. දැන් අපිට ඊට වඩා ගොඩක් ඉස්සලා ආපු තව පිරිසක් ඉන්නවනේ. හැමෝම අපි ආශ්‍රය කරන්නේ ඇත්තටම එක පිරිසක් සහ එක සහෘදය ටිකක් හැටියට. එහෙනම් අපි ඊට වඩා ළඟ විදිහකට මේ කතා කරගෙන. ඔව් ඒ ප්‍රවීණත්වයට හැමදාමත් ගරු කරන කෙනෙක් මම. හැබැයි අපි අතර තියෙන සහෝදරකම ආදරය දුරස් කරන්න බෑ. එහෙනම් මම කියනවා ප්‍රියල් අයියේ ජීවිතේ අපිට කොහෙදි හරි දැනෙනතන් අතහැරිලා තියෙනවා මගහැරිලා තියෙනවා. හැබැයි තාම අපිට අමතක වෙලා නැහැ. හැමෝගෙම ආදර කතාවල මේ එක ටවුන් එකක් තියෙනවනේ, එක නගරයක් තියෙනවා. මගේ ආදර කතාවේ මට මහනුවර අමතක කරන්න බෑ. කොහෙද දැනුණු ආදරණීයම නගරය? කොහෙද අත්වල් බැඳගෙන මංමාව අද්දිගේ ඔහි ඇවිදගෙන ගිය ඒ කාලේ මතකද? නේද දැන් ඒ ප්‍රශ්නේ අහනකොටම මම එකපාරට මට ප්‍රශ්නයක් ආවා, ඇත්තටම මං කොහේ කියලාද කියන්නේ කියලා. එහෙම මේ සමහර තැන්වල එහෙම මහා ගොඩක් දේවල් කියන එක නෙමෙයි. එහෙම ඉතින් තැන් ගොඩක් අපේ ජීවිතය ඇතුළේ තියෙනවනේ. හැබැයි මම හිතනවා ඒ සමහර දේවල් අපේ පෞද්ගලික ජීවිතේ අපි ලබව අත්දැකීම් එක්ක අපිට සමහර නගර සමහර තැන් එහෙම අදවතේ ගොඩාක් යටට දැනලා සහ ඒවා තැම්පත් වෙලා තියෙනවා. හැබැයි මමත් විශ්වාස කරනවා ඒක මම විඳපු අත්දැකීමක් නොවුනත් අදටත් විශේෂයෙන් මහනුවර වැවරවුම වගේ තැනක ඇවිදන් යනකොට හිතේ ඇතුළ මොකද්ද තැනක් අර මේ ගිතිකවලා රිද්දලා පාරණ ගතියක් මට දැනෙනවා. මම ආයි කියනවා ඒක මගේ පෞද්ගලික ජීවිතය ඇතුලේ සමහරවිට මම අත්මෝ විඳපු දෙයක් වෙන්න ඇති. හැබැයි අපේ ජීවිතය ඇතුළට අපි විඳපු නිර්මාණ අපි අහපු කතා ඔහොම ගොඩක් දේවලුත් එක්ක මම හිතන්නේ මගේ ජීවිතය ඇතුළෙත් මටත් වැඩියෙන්ම දැනෙන තැන වැවරවුම තමයි කියලා. ඔව් අර මම මුලින් කිව්වනේ ප්‍රියල් අයියේ මේ කොහේ හරි තැනක අපේ ජීවිත කතාවේ කෙනෙක් පහුරු ගහලා තියෙනවා. කොනිටලා තියෙනවා. දැන් කොනිටපුවාම අපිට තරහ යනවනේ. හැබැයි අපේ ජීවිත ආදරෙන් කොනිටනකොට අපි අතගාලා බලනවා. රිදෙනවද කියලා බලනවා. ඒ රිදෙන එක අපිට හරි සතුටක් වෙලා තියෙනවා. ජීවිතේ කවදද රිදුණු තැන සතුටක් උනේ? මතකයක් තියෙනවද? එහෙම තැන් මෙන්න මේකයි කියලා තනි එකක් කියන්න ටිකක් අමාරුයි නේද? ඒ කියන්නේ මේ මේ මෙතනදී ඔප්පු කරලා පෙන්නනවා ඒ අනංගියා පරදින්නේ නැහැ කියන එක. ඊටතරම මම හිතන්නේ ඒකේ අනිත් පැත්ත ඇතුලේ තියෙන්නේ දැන් එහෙම රිදිච්ච දැන් අපේ ජීවිතේට ගොඩක් තියෙනවනේ. ඇත්තටම සමහර විට එකම කාරණාවක් නිසා රිදිච්ච දැන් ගොඩක් තියෙනවා. එකම කෙනෙක් නිසා රිදිච්ච දැන් ගොඩකුත් තියෙනවා. තව සමහර විට වෙනස් වෙනස් අය හින්දා එහෙම රිදිච්ච තැනුත් තියෙනවා. බැයි මම විශ්වාස කරන්නේ දැන් මට පෞද්ගලික ජීවිතය ඇතුලේ මෙන්න මෙතනයි වැඩියෙන්ම රිදුණු තැන කියලා එකපාරට මට එහෙම මතක කරගන්න එක තනි සිද්ධියක් මතක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම සිද්ධි ජාදාමයක් ඇතුලේ රිදිච්ච රිදෝගත් එහෙම තැන් ගොඩාක් තියෙනවා. මම හිතන්නේ ප්‍රේමයෙන් නොරිදිච්ච හිතක් තියෙන මිනිහෙක්ට ජීවිතයක් තියෙන විදිහක් නැහැ. අනිවාර්යෙන් මම කියන්නේ නැහැ මේ හැමෝගෙම ජීවිතය ඇතුළේ ප්‍රේම කතා එහෙම රිදීමකින් ඉවර වෙන්න ඕනේ කියලා. අපි හිතමු අපි අවුරුදු ගාණක් එකම ප්‍රේමයක් ඇතුළේ ඉඳලා කවදාකවත් විරහාවක් වෙඳින්න නැතුව ප්‍රේමයක් දිගට අරන් යනවා කියලා. ඒ විවාහය දක්වා සහ එතනුත් ඉස්සරහට ඒ ඇතුළේ අපිට රිදෙන තැන් ඕන තරම් තියෙනවානේ. එහෙම රිදෙන තියෙනවා. හැබැයි මොකද්ද ඒකට මට මෙන්න මේකයි කියලා එකපාරටම හිතන්න කෙලිකොත් එහෙම හිතන්න අමාරුයි. හැබැයි සමහර දේවල් තියෙනවා අදටත් මතක් වෙනකොට
හිත ඇතුලේ පොඩි කරන්ට් එකක් වගේ දුවන ඒක අර මම ගොඩක් වෙලාවට මගේ ඇතුලේ මම විග්‍රහ කරගන්නේ ප්‍රේමය කියන කාරණාව ආදරය කියන කාරණාව මම හැමදාම විශ්වාස කරන එකක් තමයි ප්‍රේමයට උපතක් මිස මරණයක් නැහැ කියන එක. ඒක ඇතුලේ ඒක බිඳිලා කැඩිලා අපේ හිත ඇතුලෙන් ටිකක් අපි පැත්ත කර කරලා තියන්න පුළුවන්. බලෙන් යටපත් කරලා තියන්න පුළුවන්. සමහර විට ඇත්තරම කාලයත් එක්ක ඒක යටපත් වෙලා තියෙන්නත් පුළුවන්. ඒත් හැබැයි ප්‍රේමය හැමදාම උපදිනව මිසක් මැරෙන්නේ නැහැ. ආ ජීවිතේ කොහේ හරි තැනකදී ඔළුව උස්සලා බලනවා. හැබැයි අපේ ජීවිතය අත්දැකීම් එක්ක ඊට පස්සේ අපි ඒ ජීවිතය ඇතුලේ नगर मतक आवर्जने अतीते समहर विट पपुवट अकुनु गहला हिता गन्न बेरी दवसक ओबे जीविते पेम करपुए प्रेम नियमात्मय याली कवदावत मुन गहेन्ने नह केला वेन्विला गिय ए आदरणीय आत्मय एक क्षणेकदी ओबे असिद्रिपिट एक तनकदी मुन गहेन्नट पुलुवान मे नगरय ओबमा मुन गहुलु नगर आई मे नगर ओबमा वेन्केरु नगर आई सिंगीति पुता अतेंगिल्लक
जीविते मल पिपन कालेनवा एवगेम जीवित तुल मल हेलन कालेनवा मे कोई काले तुला अत्नोहर अपिट जीविते तदिन बदागन वेलंदगन इन्नट सिदुवेनवा माई मुकद हेम देकटम वेडिये जीविते वटिन निसा आदरे निसाम जीविते अतहर पुआयन इन्नो आदरे निसा बहु देवल अतर पुआइनवा हबै बहु देवल वेनुवेन आदरे अतर पुआयत इन्नवा ए वगेम अदटत इन्नवा तमंट मुन गहिला मग हेरुनु ए प्रेमय नेवत कवता हो दवसक तमन होयागेने नतुरु बलागेने इन्न आदरणीय आत्मा प्रियलाये प्रेमय कियन कथा वेदी प्रेम एक एक विधियाट विग्रह मट हितेनवा प्रेम पोडक बलागन इन्न बलागन इंदिल्ला प्रेम मन अनिवार्य मैं तन प्रेम की बलागन हिंदी मतमाई दें समय मैं पुडक आई पिटपसरा पीस मेन गीते गीते मतना दें मवीन पेर्र महात्म आगे जीवित अवसान खाले अभी इतमत लगे असर रूप खाले आगे तुम असनेला खाले अवसान मत मग रूप अविल मुड़ दवसा गीत गायना करें इट पास दवस मैं हम इलाके मंग कोहदंक जीवित इतकोटू कीफा जीवित हीनेकिया अभी कथाकार गुडाते वाले इतने उत्तरा तीन आगे नेत्र हाउ प्रश्न नेत्र मम फलमू मटावंक वेन्नी पै मगे हित नवंक देर कियप कथावर सीयर दाहाय प्रेमी की अने बला हिंदी मत माई ठीक कल्पना कर बला जीविते कोहे हर अपीट हम बेला अभी लंगे मेदला अपीट अतरी लगे दंग ए अतरी समहार हित यार मंगल कलिंक दंग स्तर गुड़क तीर अभी हेम त्याग एक यट मतन इन्न किल अभी अमदक कला किल हितिल एक समहार अपीट नितर मुनगे अभी दंड किन अभी एक तेक् अभी असर कर खाले रु तन कि अनकोट अभी अदर बला इन्नो इन्नो अदेम बलिनवा एक सामान्य हित हेमदाम තියෙන දෙයක් මගේ ජීවිතේටත් ඒක පොදුයි මං හිතනවා නේත්‍රගේ ජීවිතේටත් පොදුයි අපි බලන හැම කෙනාටම පොදුයි හැබැයි අපි සමහරක් කරාට පිළිගන්න ටිකක් අකමැතියි අපි හිතෙන් කියන ඒ කාලිවරයි එහෙම කියලා නෑ එහෙම ඉවර නෑ අපි එහෙම කියලා හිතරවට්ටගෙන ඉවරලා ඒක යටවත් කරලා තියාගන්න හදනවා හැබැයි ඇත්තටම අපි එහෙම මඟ බලනවා අදට අවුරුදු එක පාරටම මතකෙට නැගෙන්නේ නැතුණත් අපි හිතමු 10කට 15කට ඉස්සෙල්ලා එහෙම අපෙන් අත්හැරිච්ච जीवित मे आई तब ये तिंट मम दी अभी आई आई ए मूल तेरह पटांग मम इंड विना जीवित इंड विना जीवित अपे जीवित वाली अक्ति है बे अभी ताम हिट इंकमती अड़म गाने यनविला इतने इनम दिन इतने यनम दिन
එහෙම ඉතින් අපි ඒස් හොයනවම තමයි ඒක කවදාකවත් ජීවිතය ඇතුලේ තව ඉතින් මොන කාලයක් ගියත් මම ආයි ආයි කියන්නේ අර මම කියපු කතාවම තමයි ප්‍රේමය කවදාකවත් උපදිනව නිසා මැරෙන්නේ නැහනේ ඒ නිසා ඒ යම් තැනකදී අඩුම ගානේ ඒ ඡායාවක් හරි දැකලා ඉතින් හිත සනස ගන්න එහෙම බලාපොරොත්තුවක් හැමදාම හිත ඇතුලේ තියෙනවා හැම කෙනෙක්ගේම ජීවිත තුළ එහෙම බලාපොරොත්තුවක් තියෙනවා අපේ ජීවිතවලට එන යන අය බොහොමයක් ඉන්න පුළුවන් හැබැයි කවදාවත් අපිට අමතක නොවන විදිහේ මතක කන්දරාවක් පපුවේ ගොනු කරලා පපුවේ හිර කරලා අපිව අමුතුම මනසෙක් බවට පත් කරලා අපේ ජීවිතවලින් ඈත් වෙච්චා ඉන්නවා අපි ජීවිතේ කොයිතරම් දුර ගියත් ඒ වගේ මනුස්ස ජීවීන් මනුස්ස ආත්මයන් අපේ මතකයෙන් අමතක කරන්නට බෑ ඒක තමයි ඇත්ත අපි බලාපොරොත්තු වෙනවා වසන්තය ඇවිල්ලා ගිහිල්ලා මල් පිලිප්පුණු තැන්වල මල් පරවෙලා වැටිලා හැබැයි එදමගේ ජීවිතේ වසන්තේ ඔයා අය දවසක හෙන්න යලි උදා වූ වසන්තේ ලෙසින් මගේ ජීවිතේට යලි උදා වූ වසන්තේ ලෙසින් එන්න ලම්බේ සදා ආදරින් කඳුළු බිඳුවක් වගේ නෙත් අකින් ඒද සමුගන්නේ මේ ජීවිතින් එන්න ලම්බේ සදා ආදරින් විරහිනියක සේ සිත ඉල්ලුදා ඔබ හට මතක නැති සමතම පිටුපා සිත දන් දුම්මා ඔබගේ හිතට මති ජීවත් වෙනවා නම් මං දුමින් ඉන්න ලංකි සදා ආතරින් කිසිවෙකු වෙනුවෙන් ඔබ සිත හඳුනු නැති ඔබ අද සොහනේ මිහිදන් කළමා දැන්නම් අග නැති ජීවත් වෙනවා නම්ම වෙනුවෙන් ඉන්න ලංවි සදා ආතරින් ඔයාලට මතකද ඉස්සරම ඉස්සර දවසක මොකද මේ අපේ කතාවල බස් වල ගියේ නැති කෙනෙක් නැහනේ පොඩ්ඩක් මතක් කරන්න ඉස්සරම ඉස්සර දවසක සමහර විට මම වගේම ඔයත් බලාගෙන ඉන්න ඇති එකම එක බස් එකක් වෙනුවෙන් සමහර විට ඒ බස් එක හරි ලස්සනයි එහෙම නැත්නම් ඒකේ ඉන්න කොන්දස්තර මහත්තයා හරි හොඳයි එහෙම නැත්නම් ඩ්‍රයිවර් මහත්තයා එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් ඒ බස් එක ඇතුලේ අපේ මතක තියෙන්න පුළුවන් අපි කීය වෙනකන් හරි බලාගෙන ඉන්නවා හිතන්න අපි ඒ බස් එක එනකන් අපිට යන්න තියෙන ගමනක් පරක්කු කරලා බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැන අපි නගිනවා වෙන බස් එකකට ඔන්න ඒ බස් එක ස්ටාර්ට් කරලා පොඩ්ඩක් ඉස්සරහට යනවා පස්සේ හැරිලා පොඩ්ඩක් බලන්න අනේ ඔයා මෙච්චර කල් බලාගෙන හිටපු බස් එක ඇවිල්ලා බස් නැවතුමේ නවත්තනවා මොකද හිතෙන්නේ පණ නැති දෙයක් වුණත් මොහොතකට හදවත කඩා වැටෙනවා වෙන්නට පුළුවන් අනේ තව පොඩි වෙලාවක් මම ඉවසුවනම් තව පොඩි කාලයක් මගේ ගමන පරක්කු කරලා මම බලාගෙන හිටියනම් කියලා ඔයාට හිතෙන්නට ඇති අපේ ජීවිත කතාවල සමහර ආදර කතාත් ඒ වගේ අපි ගොඩක් ඉවසනවා රිදුණු තැන් පාස්සනවා මහනවා අමාරුවෙන් ඉවසගෙන ඉන්නවා කඳුළු හංගනවා බලාගෙන ඉන්නවා දාලා ගියාට ආයේ එකම එක දවසක් එයා එයි මං එතකන් වෙන කිසිම සම්බන්ධතාවයකට යන්නේ නැහැ එහෙම නැත්නම් මම විවාහ වෙන්නේ නැහැ මගේ පපුවට ආදරයක් දැනෙන්නේ නැහැ කියලා හැබැයි අර මම මුලින් කිව්වා වගේ මේ ජීවිතය කියන ගඟ ගලාගෙන යා යුතුයි හෙතරා තැනකදී ඔබට සිද්ධ වෙනවා අකමැති බස් එකකට නගින්න එහෙම නැත්නම්
කැමැත්තෙන් හෝ අපි කැමති බස් එක අමතක කරලා පොඩ්ඩක් කැමති වෙලා අනිත් බස් එකට නැගින්න. ඒ වගේ තමයි ආදරේ. ප්‍රියලයි කැමැත්තෙන් නැගපු බස් එකකද දැන් ඉන්නේ? අනිවාර්යෙන්. ඒක නයි සැකයක් නැහැ. මේ නිතර ඒ කතාව කියන්නේ ඉතින් නිතර ඔය කතාව කියනකොට මට මං පුංචි හිනාවුත් එක්ක ආගෙන හිටියේ. ඒකට ලොකු හේතුවක් තියෙනවා. දැන් ඔය संहार चरित चूट चरित අපි ආශ්‍රය කරන්නේ පරම්පරාව අපිත් එක්ක හිටපු සෙට් එක සහ ඊට පස්සේ අපිට පල්ලෙහා ඉන්න අපේ අංගිල මල්ලලා ඉන්නවනේ. එහෙම මල්ලි කෙනෙක් මුණ දීපු අත්දැකීමක් එක්ක සාමාන්‍යයෙන් මම ගොඩක් කලාවට ඒගොල්ලන්ට ඔය දෙයක් පැහැදිලි කරන්න යොදා ගන්න උදාහරණයක හරි ලස්සන ළඟතනක් තමයි ඔයා කිව්වේ. ඒ වගේ මේ ඔය වගේ ප්‍රේමයක් බිඳිලා හරි හිත අමාරුකින් ඉඳිලා දවසක් මේ අපි පොඩ්ඩක් හවසක ඉතින් හම්බ වෙලා එහෙම පොඩ්ඩක් ඔය ගැන කතා කරගෙන ඉන්න ගමන් දෙගොල්ලෝම එක තැනකට එක පදමකට ආවට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් ඇතුළේ තියෙන ගොඩාක් දේවල් කියවෙනවනේ. මම ඉතින් මං කිව්වා එක්කන් ගිහිල්ලා පොඩ්ඩක් පැත්තට මල්ලී මේ අපි පරණ CDP තරම් බස් එකේ යනකොට සමහරක් කාලවලට ඒක හැමදාම බලන් ඉඳලා මේ බස් එක මගේ වුණාට පස්සේ අපි සෑහෙන දුක් වෙනවා. අද බස් එක නෑ වස්සේ නැග ගන්න බරන එහෙම කියලා. හැබැයි පිටිපස්සෙන් ඇවිල්ලා හොඳ AC බස් එකක් නතර කරන්න පුළුවන්. ඒක යනකොට අර බස් එක අමතක වෙනවා කියලා. කොල්ලා හොඳට කල්පනා කරලා ගියා නෑ බං අයියේ. මම තාම AC බස් එකේ සද්දයක් නැති එකට වඩා අර ටකරම් බස් එකේ කච කචීට හරි ආදරෙයි කියලා. එහෙම තමන්ට දැනෙන තන් තමයි තමන්ට වටින්නේ හැමදාම. අර අපි ඔයා කියපු කතාවට එමු. ඔව් සමහර බස් වලින් බහැර ගියාට පස්සේ එමන් නැත්තම් බස් එක මිස් වුණාට පස්සේ අපිට වෙන බස් එකකට නගින්න වෙනවා. සමහර විට ඒ බස් එක නැගලා යනකොට අර බස් එක ඇවිල්ලා පිටිපස්සෙන් නතර කරන්නත් පුළුවන්. ඒත් නැග බස් එකෙන් ආයි බහින්න බෑ. ඒක මං හිතන්නේ ලොකු ගැටලුවක් සහ ගැටීම් ඇති කරගන්න තැනක් බවට පත් වෙනවා. අනිත් එක නේත්‍ර මම පෞද්ගලික ජීවිතය තුළ හැමදාම විශ්වාස කරපු දෙයක් තමයි ප්‍රේමය කියන එකේ පෞරුෂය තියෙන්නේ අත්හැරීම මත. අත්හරිනවා කියන්නේ ප්‍රේමය අත්හරිනවා කියන එක නෙමෙයි. ඒ සමහර බැඳීම් ඒ තියෙන සීමාව අපිට අතරින්න වෙන තැන් තියෙනවා. අපිට වෙන බැඳීමක් හැදුනට පස්සේ ඒක වෙනුවෙන් අපිට කැප වෙන්න උනාට පස්සේ ඒක අතරින් අපි සූදානම් වෙන්න ඕනේ. නැත්තම් තව කෙනෙක් එතෙන්ට බඳවගන්නේ නැත්තම් තව කෙනෙක් එතෙන්ට ලං කරගන්නේ නැතුවම ඉන්න ඕනේ. ඒ අයගේ ජීවිතය පිළිබඳ වගකීමක් අපිට තියෙනවා. අපි හිතමු අපි ඉස්සෙල්ලා තිබ්බ අපේ ප්‍රේමය ඇතුලේ එයා අපිව අතහැරලා ගියා කියලා. ඊට පස්සේ අපි ඒක ගැන තවමින් ඉඳද්දි තව කෙනෙක් අපේ ළඟට ආවට පස්සේ මට වෙච්ච දේ එයාට නොකරන්න මට ලොකු වගකීමක් තියෙනවා. මගේ ජීවිතෙත් ඇතුලේ එහෙම තැන් තියෙනවා. ඉතින් ඒ තැන් වල අපි ගොඩාක් දුරට හිතලා අපි අර මේ අපි අද දවසේ වැඩසටහන ඇතුලේ ගායනා නොවුනත් මෑත කාලේ මම අහපු සහ මම හරි ආදරේ සින්දුවක් තියෙනවා. මේ අර කරුණාරත් දිවුරුදිනේ ගායනා කරන මේ කොහේ හෝබ නතර වී ගීතේ ඒක එක තැනක තියෙනවා. අපිට හිමි ජීවිතය ඇති කියලා. ඔව් දැන් ඉතින් අපිට වෙන වෙනම ජීවිත තියෙනවා. ඒ ජීවිතය ඇතුලේ අපි හැම යනවා. අපි දන්නේ නැහැ හෙට දවසේ මොනවද වෙන්න තියෙන්නේ කියලා. ඔව් හිතින් යන අය අතින් අල්ලා නවත්තන්න තත්ත්වයනේ. හැබැයි නේද මට මෙන්න මෙහෙම විශ්වාසයක් තියෙනවා. ඒක මගේ හිත ඇතුලේ ඕනම තැනක මං ගැරන් කරලා මාගෙන ඒ ගැරන්ටි මං දෙනවා. හෙට මට ඒ කෙනෙක් හම්බුනත් පාරිද්ද දැකලා තැනකද hina වෙලා කතා කරලා කොහොමද ජීවිතය කියලා අහලා යන්න පුළුවන් හයියක් මට තියෙනවා. ඒ වගේම ආයි කවදාකවත් ඒ කිසිම දෙයකින් අර ගෙන ආපු සාවර කරගත්ත හිත කැඩෙන්නේ නැහැ කියන විශ්වාසෙත් මට තියෙනවා. කියන්නේ දැන් ඒ කාලයක් තියෙනවා අපිට ප්‍රේමය ඊට පස්සේ ඒ සියලුම දේවල් විඳින ඒවෑන් රිදෙන ඒවෑන් ඊට පස්සේ අපි සමහර දේවල් සම්පූර්ණ අත්හැරලා දාලා ජීවිතේම ඉවරයි කියලා අත්හැරලා දාලා කඩන් වැටලා ඉන්න තැන් ඊට පස්සේ කාලයක් ඇද්දීව හරි ගියාට පස්සේ අපි හිත හදා ගන්නවා වෙන තැන් වලට හදාගත්තට පස්සේ ඒවත් එක්ක අපිට ජීවිත ගමනක් තියෙනවානේ. මම කියන්නේ ප්‍රේමය ජීවිතේ ඉදිරි ගමන සඳහා හයියක් මිසක් කවදාකවත් බාධාවක් කරගන්න එපා. එහෙම අපි කරගත්තා නම් මේ දැන් අපි ගොඩක් අයත් එක්ක කතා කරන දේවල් තමයි. එහෙනම් මේ අපි මැරිච්ච තැන් වල අර වල්ලපු තැන් වල ගසුත් පැලේ වෙලා ගස් වල මල් ඇවිල්ලා මල් වලින් ආයෙ ගෙඩි ඇවිල්ලා ඒ ගස් වලත් දැන් මල් තියෙනවා අනිවාර්යෙන්. ප්‍රේමය වෛරයකින් තොරව කෙලවර කරගන්නට හැකි නම් ඔබට පුළුවන්
යලි හමු වෙන හැම වතාවකම එදා වගේ ආදරෙන් ඔබේ ආදරයත් එක්ක hina වෙන්න. තප්පරෙන් තප්පරේ මුළු ජීවිතේම ගොඩනැගෙන්නේ හීනත් එක්ක. හීන නැත්තම් අපිට කොහෙන්ද ජීවිතයක්? අපි හීන දකිනවා, හීන මවනවා. ඒ හීන හැබෑ කරගන්න මොන තරම්නම් දේවල් කරනවද? ආදරය කියන සංවේදීම හැඟීම ඇතුලේ, ප්‍රේමය කියන බන්ධනාව ඇතුලේ දෙන්නෙක් එකට එකතු වෙලා කතා කරන හරිම ලෙංගතුම ආදරණීයම කතාවක් තමයි කවදා හරි දවසක තමන් එක්තැන් වෙලා තමන් නිදන යඩ උඩ දෙන්න දෙපැත්තෙන් ඉන්නකොට තමන්ගේ ලේවලින් සහජාත කිරිපැටියෙක් ඒ ඇඳමැද ඉන්නව දකින්න එක. අපේ මේ සිංහල භාෂාව කියලා කියන්නේ හරි ආදරණීය භාෂාවක්නේ. ආදරය දැනෙන්නට කියන්න පුළුවන් වචන කොයි තරම්නම් මේ භාෂාව ඇතුලේ තියෙනවද? ආ ඔයත් අහලා ඇති මැනිකේ මට ඔයා වගේම දුවෙක් ඕනේ. එහෙම නැත්නම් මාත්‍ය මට ඔයා වගේම පුතෙක් ඕනේ. ඒක හරි පිවිතුරු ආදර කතාවක්. ඒකේ කිසිම තැනක රාගය ස්පර්ශ වෙලා නැහැ කියලා මට හිතෙනවා. මොහොතකට හිතන්න තැන් තැන් වල අත් වලින් අල්ලගෙන උණුහුමට තුරුල් වෙලා ඒ වගේ හීන මවපු කී දෙනෙක් අද දවසේ වෙන් වෙලා ඉන්නවද? අන්න ඒ වගේ අයට කවදා හරි දවසක තමන්ගේ ඇස් ඉස්සරහට එනවා. තමන් එයත් එක්ක එකතු වෙලා දැකපු කිරි හීනය අතින් අල්ලගත්ත, එහෙම නැත්නම් අතින් වඩා ගත්ත තමන්ගේ ආදරවන්තිය ආදරවන්තයා ප්‍රියලගේ ජීවිතේ කවදා හරි එහෙම වෙලා තියෙනවද? අනිවාර්යෙන්. දැන් මම මේ කල්පනා කර කර හිටියේ ඒකමයි. දැන් ඇත්තටම නේත්‍රා මේ විරහව කියන්නේත් ඒ වචනේ ඇතුළේම තියෙනවනේ වෙන්වීමේ රසනේ. ඒක අපි විඳින්න ඉගෙන ගන්න මං හිතන්නේ හරියටම ජීවිතේ ටිකක් පරිණත වීමත් එක්ක. හැබැයි අපේ යෞවන කාලය තුල ඒ ප්‍රේම කරන වයස තුල ප්‍රේමන්තිය සමග කතා කරන්න අපි හැමෝම මවන පොදු හිඳික ওই ටික තමයි. එහෙම දවසක එකතු වෙන්න ඊට පස්සේ අපි විශේෂයෙන් යාවගේ දුවෙක් හදන්නේ, ඇස් දෙක තියෙන දුවෙක් හදන්නේ, ඒ වගේ කොණ්ඩ පොළ දෙකක් එක දුව ඇඟිල්ලෙන් අල්ලගෙන ස්කූල්ට අරන් යන ඔය හීන ටික අපි හැමෝම දැකපු පොදු හීන. ඒ හීන නොදැක්කනම් එතන ඇතුළ ප්‍රේමයක් තියෙන විදිහකුත් නැහැ. මං හිතන්නේ ඒක අපේ සීයලගේ අම්මලගේ පරම්පරාවත් ඔතන හිටියා, අපිත් හිටියා, හෙට පරම්පරාවත් අනිවාර්යෙන් ඔතෙන්ට යනවම තමයි. ඒක සාමාන්‍යයෙන් පොදුයි අපි හදාගත්ත එක හීන ගොඩක්. ඒ හීන ඇතුලේ අනිවාර්යෙන් ප්‍රේමය කියන එක ඇතුලේ ඒක පවතින්න ඕනේ. හැබැයි ඔය හීන ටිකෙන් ඒ හීන ඉෂ්ට කරගන්න කීයෙන් කී දෙනාද නේද? එකක් ඉස්සෙල්ලාම ඒ හීන ටික මවන්න, ඒ දේවල් ටික කරගන්න ඉස්සෙල්ලාම ඒ දෙන එකතු වෙලා ඉන්න එපා. මේ ලෝකේ ප්‍රේමය කියන සාධකය හම්බ වෙන අයගෙන් කී දෙනාද විවාහයකින් තනට යන්නේ? ඊට පස්සේ එතනින් පස්සේ විවාහය ඇතුලේ ප්‍රේමය පවත්ව ගන්න එතනින් කී දෙනාද විවාහ වෙන අය අතර? විවාහය සහ ප්‍රේමය දෙක පවත්වගෙන ගියත් ඊට පස්සේ ඒ වගේ දරුවෙක් ලබන්න පුළුවන් වෙන්නේ කී දෙනෙක්ටද? එහෙම අර මේ ප්‍රායෝගික ලෝකයේ ඇතුලේ අපි ඒ දකින හීන ඔක්කොම ටික ඇත්ත වෙන්නේ නැහැ. හැබැයි මං කියන්නේ හෙටත් පෙම්වතුන් ඒ හීන දැකිය යුතුමයි. එතන තමයි ප්‍රේමය තියෙන්නේ. කවදාකවත් අපි ප්‍රේම කරන කාලේ, ඔබ ප්‍රේම කරන කාලේ, මං හිතන්නේ අද හෝ හෙට ප්‍රේම කරන ඕනම කෙනෙක් දෙන්නේ කම්බුනාට පස්සේ මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න ටික, දේශපාලන ප්‍රශ්න ටික, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තු බහුතරය ගැන ඔබ ගැන කතා කරන්නේ නැහැනේ. එතන ප්‍රේමයකුත් නැහැනේ. ඒ ප්‍රේමයේ සුන්දරත්වයකුත් නැහැනේ. ඒ නිසා ඔය හීන ටික පොදුවේ අපි හැමෝම දැකපු හෙට පරම්පරාවටත් දකින්න තියෙන හීන. ඒ අයිතිය හැමෝටම තියෙනවා. හැබැයි අර හැම හමුවීමක්ම ප්‍රේමයක් වෙන්නේ නැහැ. හැම ප්‍රේමයක්ම ඊට පස්සේ එතනින් එහා සාර්ථක
තැනකට යන්නෙත් නෑ නැත්තම් හැම හමුවීමක්ම ප්‍රේමයක් වෙන්නෙත් නෑ හැම ප්‍රේමයක්ම හිමිවීමක් වෙන්නෙත් නෑ හැම හිමිවීමක් අනිත් පැත්තට ප්‍රේමයක් වෙන්නෙත් නෑ එහෙම ඒ අතර යම් යම් දුරස්තතාවයන් හැදෙනවා හැබැයි ඔබ ඔය කියපු හිණ ටික මමත් දැක්කා අපිත් දැක්කා සමහර තැන් වල හිණ විඳිලා තියෙනවා සමහර තැන් වල ඒ හිණ වලට ගිහිල්ලා තියෙනවා තව ඉස්ස කරගන්න බැරි වෙච්ච හිණ ගොඩකුත් තියෙනවා හැබැයි මම ආයි ආයි කියනවා ඒ හිණ දකින්න මට ඔබට වගේ හිට પરම්පරාවටත් අයිතියක් තියෙනවා ඒ හිණ දකින්න ඒ හිණ විඳින්න එතන තමයි අනිවාර්යෙන් ආදරේ තියෙන්නේ කියන කතාවත් කියන්න ඕනේ ඊට පස්සේ දැන් කලින් ඔබ මතක් කරා වගේ මේ අපි ඊළඟට අහන්න යන ගීතයත් මං හිතන්නේ මේකට ඉතාමත් හොඳ තැනකට ඔබ අරන් ආවි කියලා අර ප්‍රේමය අපි යෞවනයේ තුල සහ ඒ කාලයේ තුල දකින්න හැටිත් ඊට පස්සේ එතනින් පරිණත වුණාට පස්සේ ජීවිතයම් පියවර කීපයක් ඉස්සරහට ගියාට පස්සේ ප්‍රේමය දකින්න හැටිත් ඉතාමත් අපූර්වට මේ ගීතය ඇතුලේ කියවෙනවා සුනිල් සරත් පෙරශූරින් තමයි මේ ගීතේ ලිව්වේ ඔහුතර ප්‍රේමය පිළිබඳව සමහර සරල කාරණා ඇතුලේ හංගලා හරි ගැඹුරු ප්‍රේමයක් අපිට ලියපු කෙනෙක් ඒ වගේ මමරදේවයන්ගේ ගැඹුරු හඬත් එක්ක එක තවත් තැනකට අරන් යනවා ওই ගීතේ තියෙනවා එක තැනක නොකා නොබී දුක් විඳ අතීතය යලි මට සිහි වෙනවා කියලා. අපි පරි ලැජ්ජාවකුත් වෙනවනේ. අනිවාර්යයෙන්. එහෙම ගියපු නැති දවස් ඔබේ ජීවිතයේ තියෙනවනම් එහෙම එක දවසක් හරි ජීවිතේ ගෙවල නැත්නම් අපි ප්‍රේම කරලා නැහැනේ ඇත්තටම. ඒ විඳීම ඉතින් මිනිහෙක් ජීවිතය ඇතුලේ විඳින්න ඕනේ. ඒවත් ඇතුලේ තමයි ජීවිතය හදාගන්න පුළුවන් වෙන්නේ. හැබැයි කවදා හරි දවසක අපිට ආයෙ හිතෙනවා මම මොනවද ඒ කරේ කියලා. එහෙම හිතන්න ඉස්සරහට ඉඳ තියා ගන්න කවදාකවත් අද දවසේ එහෙම හීන දකින්න එහෙම රිද්ද ගන්න ඒවෙන් අඬන්න වේදනා ඩොවින්ද ඉන්නම එපා ඒ දේ විඳින්න ජීවිතය ඇතුලේ ආයි දවසක් එන්නේ නැහැ ඒකට ඒ ටික මිනිහෙක් විඳින්න ඕනේ ඇතුළේ තමයි ජීවිතය හැදෙන්නේ ප්‍රේමය කියලා කියන්නේම රිදෙන එකට බිඳෙන එකට කැඩෙන එකට ආයි එකට එක්කාසු කරගෙන පපුව ඉස්සරහට යන එකට එක තැනකින් අහුලගත්ත ප්‍රේමය තව තැනකින් ඔබට වැඩිපුර දැනෙන්නට පුළුවන්. හැබැයි ඔය කොයි තැනක් තියෙන්නේ එකම ප්‍රේමය. අපිට දැනෙන හැඟින විදිය තමයි වෙනස් වෙන්නේ. එදින ඔබ ඇත්තටම ආදරය කළා නම් ඔබට පුළුවන් වෙන්න ඕනේ කවදා හරි දවසක එයා තව කෙනෙක්ගේ දරු පැටියෙක් ඇඟිල්ල ඉල්ලගෙන පෙරපාසලට යනවා නම් ආදරයෙන් ඒ පැටියාගේ මූණින් ඉඹින්නට කොහොමද කියලා එයාගෙන් අහන්නට. ඉතින් හැමෝටම දැනුණු ගීතයක් තමයි පෙර දිනයක මා ප්‍රේම කළ යුතුය සිය පුත නලවනවා කියලා කියන්නේ පෙර දිනයක මා ප්‍රේම කළ යුතුය සිය පුත නලවනවා मगे मगियत नल विलिसुर इन ऐतिन मतु विनवा फिर दिन एक माँ पिंकल युवती सिय पुतु नल विनवा मगे मगियत नल विली सुर इन ऐतिन मतु विनवा नुराव विनुवत इंदु निल दिनायन दयाव वेहनवा नुराव विनुवत इंदु निल दिनायन दयाव सिना सुनिनी मम अविहिंसक कोल बेलुं සඳුට නොකියා හොර රහසේ කාල වියකිනවා ඉරුට සඳුට නොකියා හොර රහසේ කාල වියකිනවා
तव मटर नामल पूदिन इधे तव मटर नामल पूदिन नुकानु विंद अतीत यली मट सी फिनवा फिर दिन एक मां सिय पुतु नलवनवा मगे मगी यत नलविली सुरिन एतिन आदरे के लकियाने हिमिदीमं पमनक नेवे आदरे के लकियाने आयति कर गेने मत नेवे लोके कुहे हरि तनक ओया सतुटें इन्नोने ओया हिना वेला इन्नोने ओया होंदिं इन्नोने मगे लेबुनट वेडी आदरया वर कुहिं हरी हम्ब वेन्नोने कावदारी दवसक अपी एकट एकतु वेला ए मावपु हीन ओया तव किनेक एक एकतु वेला हरी हेबे करगन तियन्नोने आये तपी हम्बुनोत इसर वगे मादरे हीना वेला अपी तो पुलांकम तियन्नोने कोपी एक अगबन्ने अन्न प्रियला एक हमती नद्दे इसर आदे एक एक කොයි හරි තැනක මතක ආවර්ජනය කරගන්න කෝපි එකක් ගන්න. හා ඒකට අකමැතියි කියලා කවුරු හරි කිව්වොත් ඒක හදවතින්ම කියන බොරුවක් නේ. පැහැදිලිවම. එහෙම ඉතින් කවුරු හරි අකමැති නම් ඇත්ත ඒක වෙන මොන හරි වෙන ගෙදර වයිෆ් විතරයි. ඔව් අනිවාර්යයෙන්. සමහර විට ඒත් ඉතින් හරියට අවබෝධ කරගත්තොත් කැමති කරගන්නත් පුළුවන්. මේ ඒක ඇතුලේ අනිත් දේ තමයි දැන් නේත්‍රගේ මේ ඒකට දීපු ඒ පූර්කතන ඇතුලේ මම කල්පනා කරමින් හිටපු දේ තමයි ඇත්තටම ලෝකේ ප්‍රේමය කියවිත්තේ යුත්තේම සහ ප්‍රේමය අපි හඳුනාගත යුත්තේ සහ කියවිත්තේම පරාර්ථකාමීවම තමයි මම ලෝකේ ඉතිහාසය ඇතුලේ මම දැකපු ආදරණීය මම හරියටම ආදරය කරන ප්‍රේමවන්තින් සහ ප්‍රේමවන්තියන් කීප දෙනෙක් ඉන්නවා ඒ අතරේ මගේ පළවෙනි ආසෝදරාව ඒක කියන්නේ අය සංසාරේ ආත්මගානක් තිස්සේ රැකගෙන ආපු ප්‍රේමය මුළු ලෝකෙම මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කැප කරනවා අත්තරලා යන්න දෙනවා සිද්ධාර්ථ කුමාරයාට බුද්ධත්වය හොයාගෙන මුළු ලෝකෙම සුව හොයාගෙන ඊට පස්සේ ඔබ කියවලා තිනවා දන්නේ ඒ වගේම මේ හරියට කතා නොවුණු හරියට ඇගෙීමට ලක් නොවුණු මම බෞද්ධයෙක් වුණත් මම විශේෂයෙන්ම මේ යසෝදරාවට කතරම් ප්‍රේම කරනවාද ගෞරව කරනවාද ඒ තරමටම ගෞරව කරන තව කිතුණු දහම ඇතුළේ කියවිච්ච චරිතයක් තියෙන මන්දලේනා කියලා ක්‍රිස්තුස් වහන්සේ විශේෂයෙන්ම කුරුසියට තියලා ඇන ගැහුවට පස්සේ සහ ඒ විඳවපු කාලය තුළ ළඟ ඉඳලා උපස්ථාන කරපු ඔහු බලාගත්ත ඇය තමන්ට කිසිම දෙයක් ප්‍රාර්ථනා කරන්න නැතුව ලෝකයේ අහපත වෙනුවෙන් තමන්ගේ ප්‍රේමය හංගගෙන හිටපු කෙනෙක්. ඊට පස්සේ විශේෂයෙන්ම ගුරු ගීතයේ දුෂෙන් වගේ මම හරියටම ආදරය කරන චරිතයක්. කොහොම ගණනාවක් චරිත එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒ හැම චරිතයක් ඇතුළේම තියෙන පරාර්ථය. පරාර්ථය කියලා කියන්නේ තමන්ට අයිති කරගන්න නැතුව ප්‍රේම කරන්න තියෙන හැකියාව. මම හිතනවා මේ ලෝකයේ ඇතුලේ ලස්සනම ප්‍රේමය තියෙන්නේ එතන කියලා. ඒ කියන්නේ මේ प्रेम कर लिमीवीम लसनवाणी अब तमंट हिमिकरगा बरी तमं हिमिकरगा उत्साहरा नति प्रेम आती एक हरम सुंदर एक अनिप्रतमा समहार तंगुले अहिमी धरागन बरव इतम विशाल खेदवाचक अभी मुन दीलती एक नेत्र मठ खवदावत्म अमतक नवीन सिद्ध्यक्तीन इतमाय अभी यऊ ने काले अभी प्रेम अर सूंबुल वायस मुल टिक अपे हित्य तुर दैनन
काले अभी रूपाणी गुणिंग प्रवृत्ति किरियाल मध्य महाविद्यालय जयतिलक शिष्य तम आदर करपू तमंगे पंति हिटपू शिष्यावकट पिहंगल विसी एक् पुलकट पिहंगल मरल दान पंति कामरे अतुरेम ऐके कैदवाचके मट मतक हटिट आगे नम से मट हरियट मन मतकन है कैदवाचके जयतिलक की ये पास हिटपू दीप्तिमात्म शिष्य अंत मिगन का ओहो मे सिद्धियम पास बंधनागार वील बंधनागार इंदाला हट समर्थन क्या विश्वविद्यालय मटम ओह समर्थन क्या पास लब हम मे प्रतिपल लबाने ओहो हिता अरे प्रेम अत्यम कील कौर हिटियाना ओक मे प्रेम की मगपे कौर कर लिपना अड्डा निर्माण हेमदेबना दिन्न जीवित हेम के दिन्न जीवित अत्र विनाशा इवगे देवल अनंत अभी दकीन आहनवा ऐनीसा मम की आने अभी हकी हेम तन दिम समाज दी युत्म सह समाज स्थापित कर युत्म हिमिक आदर की आने आना सदा कालेटम अहिमी उनतन दी ओबट मनसी नुमतु वेन्नट पुलुवान ओ ओबट वगेम मटत तिबुन प्रेमयक आये दवसक हमु वेन्न प्रार्थना करन तिबुना प्रेमयक ताम इंद हिट मत करलुनम प्रेमयक काले दुर गिवा मुत हिते गंबुरे निदानुनीद मटत तिबुना प्रेमयक समहर सितवेली तीयनुमा अपि मेरेनकम हित हिर करगने इन्नुमा अपिट बै लोकेट विवर वेन्ने सितवेलीत एक्क समहर अवस्थावल अपि जीवितेट मुनगेसनु बेंदियम लंग अपिट तृप्तियक् नै अपि हरि अतृप्ति कर मिनिस्सुन् हबै अपिट कियन्न केनेक् नै करन्नट देयक् नै नीति कियन दे हैंगी मरागन
आदर मरागन अभी हदवत विलंग उदालतीन करा मुखाग्दील हितागन बेरी तन का हिवेला खाले उहे गलागने खाले अति अभी आदरे दिय विलायन वयस दिय विलायन हे बे अभी समाज सम्मते पिटत पनीन बेरव ये समाज सम्मते तुल हिवेला विधवन मिनसन को मम आने कमती प्रियाल्लाई मे आदर किसीम दवसक नीति मे रामुकट कोटुकर बे कुलेकट असंकर बे जीविते कवधारी दवसक एनवना अपिट वडात्म दनेन तेन तोरगान मंग आनो मगे विधियट अपी इतन दी मे समाज मे सांस्कृतिय सदाचारे निसाम अपी हेट्ट मेरे इद केला दान्नी नेतु අපි ආදරේ මරා ගන්න ඕනේද නැත්නම් කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න ඕනේද මෙතන එතන මට දෙන උත්තරේ ටිකක් වෙනස් උත්තරයක් වෙයි මං හිතන්නේ දැන් අපි සමාජ සංස්කෘතික සීමාවල් කියලා අපි අදාකට දෙනවා අපිමනේ හදාගෙන තියෙන්නේ ඒක මේ ලෝකේ කොහෙවත් සම්මත කරලා මේක මෙහෙම වෙන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ අපි හදාගන්නම එහෙම ටිකක් නීතිය කියන්නේ මිනිස්සු මිනිසුන්ගේ පාලනය උදෙසා හදාගත්ත දෙයක් නේ හැබැයි අද ඒ සංස්කෘතිය නීති අපිමයි හදාගත්තේ හැබැයි අපි ඒකේට කොටු වෙලා ජීවිතවලටත් ඒ කොටුවම හදාගෙන තියෙනවා මම ඕක ටිකක් වෙනස් විදිහකට දකින්න කියලා කිව්වේ මම හිතන්නේ අපි ඒ කොටුව ඇතුලේ ඉඳලවත් බලන්නත් නරකයි සාමාන්‍ය ජීවිතේදී හැ ඊට පස්සේ ඒකේ කොටුවෙන් එළියට ඇවිල්ලා බලුවහමත් අපිට පේන්නේ දැන් අපි කොටුව ඇතුලේ ඉඳලා බලුවහම අපිට පේන්නේ කොටුව ඇතුලේ විතරයි එළියට ඇවිල්ලා බලුවහම පේන්නේ අපිට කොටුවේ එළිය විතරයි අපි කොටු උඩේ ඉඳලා බලුවට පස්සේ එළිය ඇතුලේ දෙකම අපිට පේන්න පටන් ගන්නවා. එතකොට හරි දේ තෝරගන්න අපිට හරි ලේසියි. මේ 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 සංස්කෘතික නීතිමය සමාජ මේ තීන සීමාවල් අතික්‍රමණය කරන්න ඕනේ කියන තැන මම හැම වෙලෙම ඉන්නවා. හැබැයි අපි ඒක අතික්‍රමණය කරන්න ඕනේ කඩාගෙන ඉස්සරහට යන්න ඕනේ ඒක දැනගෙන සහ ඒ ගැන අවබෝධයෙන්. එහෙම නැති වුණොත් වෙන්නේ අපි යන ගමන මොකද්ද කියලා අපිට හරියට තීරණය කරගන්න බැරි වෙනවා. අනිවාර්යෙන් බිඳිය යුතුයි එහෙම නැත්නම් සංස්කෘතිය කියන්නේ කොහොමද වෙනස් වෙන දෙයක්නේ දැන් හොඳම මම සරල උදාහරණයක් කියන්නම් මේ වෙලාව තිනවනම් අපිට විදේශීය ආක්‍රමණත් එක්කනේ දැන් අපේ රෙද්ද හැට්ට ඇඳපු ගෑනු කාන්තාවන් ගෞමඳින්න පටන් ගන්න ඒ ආක්‍රමණත් එක්ක මුලින්ම ගෞමක් ඇඳලා පස්සේ අපේ කාන්තාවන්ට අනිත් අපේම කට්ටිය හිනා වෙන්න පටන් ගත්ත මේ පරිසිරිත් අරගෙන මේකත් එක්ක අපිට ගැලපෙන්නේ නැති එහෙම එකක් කියලා අද හිතන්නකෝ පන්සල ගෑනුලා මේ කියන්නේ ගෞමක් ඇඳගන්නේ. කියන්නේ සංස්කෘතිය කියන එක එන්න එන්න වෙනස් වෙනවා. ඒක අනිවාර්යයෙන් වෙනස් වෙ යුතුයි කියන කාරණා. හැබැයි මම ආයෙ කියනවා ඒක ඇතුලේ අපි ඒක වෙනස් කර යුත්තේ ඒක හරියට දැනගෙන සහ යන දිශානතිය මොකද්ද කියලා තීරණය කරන්න. හැබැයි ඔය මොනවා කරත් මිනිසුන්ගේ හිත ඇතුළට යටවල් ගහන්න බෑනේ. හිත යන තැන යනවාම තමයි. ඒ නිසා ඒ යන්න දෙන්න හැබැයි යන්නේගේ හරි පාර හිතටත් පෙන්වන්න මෙන්න මෙතෙන්ටයි අපි යන්නේ කියලා. එතකොට සමහරවිට ජීවත් වෙන එක අමාරු වෙන එකක් නැහැ මේ ප්‍රේමයේ විශේෂ එක කොහොමත් එහෙමයි මම ආයියා කියනවා මම මුලින් කියපු කතාවම ප්‍රේමයේ ඉපදෙනවා මිසක් මැරෙන්නේ නැහැ එහෙම ප්‍රේමයක් පටන් ගත් ඉපදුනාට පස්සේ හිත ඇතුලේ ඒක යටපත් කිරීමක් කර මැරීමක් කවදාකවත් මරන්නත් බෑ මැරෙන්නෙත් නැහැ ඒක කවදාහරි හිතේ කොහේ හරි තිබිලා කවදාහරි දැනක ආය දවසක උඩට එන අර වා මේ මේ රබර් බෝල වතුර ඇතුලේ හංගන්න try කරන්න ඕනේ නැහැ ඒක කවදාහරි දවසක අනිවාර්යෙන් ආය උඩට එනවමයි හැබැයි සමහර තැන්වලින් අපිට සිද්ධ වෙනවා ජීවිතේ අපි එතනින් මෙහාට ඇවිල්ලා අපේ කියන ජීවිතයක් හදාගත්තට පස්සේ ඒ ජීවිතය ඇතුළේ තවත් අපිවෝගික ජීවිත කීපයක් තියෙනවා ඒවත් එක්ක සමහර සීමාවල් දාගන්න. ඒ සීමාවල් ඇතුළේ ඉඳලා ඒවා අතික්‍රමණය කරන්න පුළුවන් තැන්වල කරන්න හැබැයි අර ජීවිතවලට හානියක් නොවෙන්න. මම හිතන්නේ එහෙම වගේම වැඩ කරාට පස්සේ අපිට හරි ලේසියි කියලා. මේ මට තව පුංචි ඉඩක් දෙන්න. අපි මං හිතන්නේ අවසානයේට අහන්න යන ගීතය ආරාධනා මේ 1981 විජේ ධර්මශ්‍රී මහත්මයා අධ්‍යක්ෂණය කරපු ආරාධනා චිත්‍රපටයේ ඉතාමත් හැඟුම් බරම තැනක එන ගීතයක් මේ අර පෙම්තුන් දෙනෙක්ගේ ඊට පස්සේ උන්ට දරුවෙක් ලැබෙන්න ගිහිල්ලා දරුවා නැති වෙලා ඒකත් එක්ක උන්ගේ බිඳීමක් වෙලා ආයි දවසක් පෙම්තිය හොයාගෙන යනවා අපි මේ කතා කරන්නේ බැඳීම් ගැනනේ අර බැඳීම් යම් යම් තැන්වල කැඩෙන්න පුළුවන් හැබැයි ඒ හරි බැඳීම සහ හදවත් ඇතුලෙන් එන ආදරේ කවදාකවත් එහෙම ඒව නිසා නැතර නැති වෙලා යන්නේ ආයි දවසක අපි හොයාගෙන ඉන්නමමයි ඒකට හොඳම උදාහරණයක් ඒ වගේම සිංහල ගීතය ඇතුලෙත්
සන්ධිස්ථානයක් තමයි ආරාධනා චිත්‍රපටයේ. ඒකට ප්‍රධාන හේතුව රෝහණ විරසිංහන් සහ එච්.එම්. ජයවර්ධන දෙන්න පළවෙනි සැරේට චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කරනවා. දෙදෙනෙක් අධ්‍යක්ෂණය කරපු පළවෙනි චිත්‍රපටය සහ ඔවුන් දෙදෙනාගේ පළවෙනි චිත්‍රපටය. ඒක දෛව උපගත සිද්ධියක් හැටියට ඒකේ මේ ගීතේ ගායනා කරන්න ඔවුන් දෙදෙනාටම ගුරු වෙච්ච අමරදේවයන්. ප්‍රේමයේ හදවතට දැනෙන්න සහ අර අපි අද කරන මාතෘකාව හැරගිය කෙනෙකු යලි එන්න කියලා ආරාධනා කරන්න තියෙන අපේ සංගීතය අපේ ගීතය අතර තියෙන මට නම් වැඩියෙන්ම දැනෙන ගීතය ඇහෙන ඇහෙන හැම වෙලාවකම මමත් කාට හරි ආයෙන කියනවාද කියලා පොඩි ඇතුලේ රිදෙන එකක් මේ ගීතයත් එක්ක දැනෙනවා. අපි හැමෝම රිදි රිදි hina වෙවි ඉස්සරහට යන මිනිස්සු. අද අපි කතා කළේ අත්හැරුණු මග හැරුණු නැවත මුණ ගැසුණු ප්‍රේමය පිළිබඳව. සමහර අත්හැරීම් සමහර ගෙවන කාල නැවත අපව එන්නේ නැති වෙයි කියලා පොඩි දුකක් තියෙනවා. ප්‍රේමය කියන විශේෂදී වගේම අපේ සමහර බැඳීම් ඇතුළත. අද දවසේදී අයියා මෙතනට ඇවිල්ලා අපේ බන්ධන සරසන්නට යෙදුණු බැඳීම් ඇතුළේදී හරි දුකක් තියෙනවා මේ අවසාන මොහොත. තව කතා කරන්න තිබුණා නම් ඔබේ හිතට දැනෙන්නට මගේ හිතට දැනෙන්නට මොකද ප්‍රේමය කියන්නේ අපි හැමෝගෙම හිතට දැනෙන දෙයක්. නමුත් අයියේ අද දවසට මේ විදිහට අපිට සමුගන්න වෙලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි. ඒ ආදරයත් අරගෙන ආදරය ගැන දැනෙන්න කතා කරන්න අපිත් එක්ක එකතු වුණාට. නේත්‍රා ඔයාට වගේම නිසංසලාටත් ඒ වගේම ඔබේ නාලිකාවේ සිරුරු දිනාටත් මම ස්තුතිවන්ත වෙනවා මේකට මට ආරාධනා කරාට. මම හිතන්නේ අපි ඊටමත් හොඳ තැනකින් වැඩසටහන ඉවර කරනවා කියලා. මේ අර ලෝකෙ හැම හමුවීමකටම වෙනවීමක් තියෙනවනේ. හැබැයි ඒ වෙනවීම නැත්තම් ආයි හමුවීමක් හැදෙන්නේ නැහැ. ඒ නිසා ආයි දවසක හමුවෙන්න අවස්ථාවක් තියෙයි කියලා බලාපොරොත්තුක් එක්ක අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්න ප්‍රවීණ මාධ්‍යවේදී ඒ වගේම සාහිත්‍ය විචාරක ප්‍රියල් වීරසිංහ මහත්මයා තමයි අද දවසේ අපිත් එක්ක එකතු වුණේ. ආදරය ගැන ඔබට ගොඩාක් දේ දැනෙන්න ඇති. පරණ මතක අලුත් වෙන්න ඇති. මම මේ වෙලාවේ ඔබට කියනවා ආදරය කවුරු කොහොම කිව්වත් බුද්ධියෙන් කරන්න එපා. හදවතට ඉඩ දෙන්න. අපි හැමෝම ජීවත් කරන්නේ ආදරය. ඉතින් ඔබට හිතෙනවා නම් ඔබට නැවත හැරෙන්නට පුළුවන්. ඔබගේ තෝරා ගැනීම වෙනස් කරන්න පුළුවන් කියලා. ඔබට මේක හොඳම අවස්ථාව වෙයි. හදවතින් ආදරය කරන්න. හදවතට දැනෙන දේ කරන්න. ඒ නිසා අතීතයේ වෙන් වෙලා ගිය සුවඳ ආයෙත් ඔබේ ජීවිතයට හමනවා නම් හිතන්න. හිතලා ඔබේ හදවත විවර කරන්න. ඔබට අවස්ථාව දෙමින් අපි සමු ගන්නවා. ආදරණීය ප්‍රේමණීය දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් මුණ ගැහුණු අත්හැරුණු මග හැරුණු හිත නැවත හමු වේවායි එක් වේවායි ප්‍රාර්ථනා කරමි. ඔබ හැමම අතිනත් නරන් අපගේ ලොවේ තනි වූ වේදා ඔබ මාගේපා දැතින් බදා සිපගත් එදා සිහි වෙනවා සිපගත් එදා සිහි වෙනවා බවයෙන් බවේ මෙලෙසින් බැඳි අප ආගමන් අමතක වත් ඔබගේ මගේ හද මන්දිරෙන් නැග ආස්වරේ එක් වූ දිනේ සිහි වෙනවා එක් වූ දිනේ සිහි වෙනවා ඔබ ආමිම අතිනත් මරන් අපගේ ලොවේ තනි වූ ඉදා ඔබ මාතිපා දැතින් බදා සිපගත් එදා සිහි වෙනවා සිපගත් එදා සිහි වෙනවා
ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත් එක් වීවෙලි සෙනෙහස සිවූ ඒ සොඳුරු දාසි වෙනවා ඒ සොඳුරු දාසි වෙනවා ඔබ මෙම අතිනත් මරන් අපගේ ලොවේ සිපගත් එදා සිහි වෙනවා සිපගත් එදා සිහි වෙනවා සිපගත් එදා සිහි වෙනවා සිපගත් එදා සිහි වෙනවා